හලෝ, ගුඩන් තාගවල හැමෝටම. ඔන්න මම ගොඩ කාලයකට පස්සේ ඔගලන්ට ටේ බ්ලොග් එකක් කරගෙන ආවා. ඉතින් පෞගේටිකෙන් මම එක එක තැන්වල ඇවිත්ත ඒ බ්ලොග්ස් තමයි ගෙනාවේ. ඉතින් අද මං හිතුවා ටේ බ්ලොග් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අද ඔන්න ගෙදර ඉන්නේ මම තමයි තනියම. මොකද හුදෙම හස්බන්ඩ් ඔෆිස් ගියා. මොකද එයා මං හිතන්නේ මේ මාස ගානකට පස්සේ ඔෆිස් එකට ගියේ. මොකද යා ගෙදරි නම්ම වැඩ කරේ මේ ටිකේම. ඉතින් හස්බන්ඩ් අධ්‍යාපලා. ඊට පස්සේ මට අද ලොකු වැඩක් තියෙනවා කරන්න. අද මම මුළු ගේම ඩීප් ක්ලීන් කරන්න ඕනේ දවස. මොකද මේ ටිකේම මමත් ගෙදර හිටියේ නැහැ. ඉතින් අද මට නිවාඩු දවස. ඉතින් ඒක නිසා හස්බන්ඩ් නැති දවසේ මම හිතුවා අද ගේ අස් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න උදෙන්ම කාලා මම ගේ අස් කරන්න තමයි මෙන්න පටන් ගන්නේ. පෙන් නැති දවසට ගේ අස් කරන එක මට සෑහෙන ලේසි. මොකද එයා ඉන්න දවසටම ගේ අස් කරාති. එයා ඉතින් කියවනවා හැම වෙලෙම, හැමදාම අස් කරනවා ඕකෙ මොනවද ඔච්චර අස් කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔගලන්ට මං කලිනුත් කියලා තියෙනවානේ මට ටිකක් OCD තියෙනවා. ඒක නිසා මට හැම වෙලෙම ගේ අස් කරන්න ඕනේ. ඉතින් ගේ අස් කරනවා කියලා කියන්නේ හැමදාම කරනවා. ඒ වුණාට අර ඩීප් ක්ලීන් කියලා මට හොඳට බඩුමුට්ටු පිහිදලා ලික්විඩ් වලින් මට අන්න එහෙම කරන්න ඕනේ. ඉතින් මං ඩීප් ක්ලීන් දවසට මේ විදිහට හැමදේම පිහිදනවා, නිකන් වැකුම් කරන්න විතරක් නැතුව. ඉතින් ඒකට මට සෑහෙන්න වෙලා යනවා. පැය 3ක් 4ක් විතර යනවා සමහර වෙලාවට. ඉතින් අද හස්බන්ඩ් නැති නිසා මට මේක හිමින් හිමින් කරන්න පුළුවන්. මොකද දවල්ට උයන්න දෙයක්වත් නැහැ. මම සාමාන්‍යයෙන් ඔය ඕන දෙයක් කාලා ඉන්න කෙනෙක්, අන්න ඒ වගේ කෙනෙක්. ඉතින් මම ඔය දවල්ට බත්ම කන්න ඕනේ, මට මේකම කන්න ඕනේ එහෙම කියලා එකක් නැහැ. මම ඔය ගෙදර තියෙන දෙයක් හදාගෙන කනවා. ඉතින් අද මට කන්න නූඩ්ල්ස් තියෙනවා, රාමෙන් එකක්. ඉතින් මං දවල්ට ඒක තමයි හදාගෙන කන්නේ, රාමෙන්. ඉතින් මම ආසම කෑමක් කිව්වොත් හරි. මම ලංකාවේ ඉඳන් අර ගොඩක් සැරස් රාමෙන් එකත් කෑවා. හැබැයි මෙහි ආවට පස්සේ මන් දන්නේ නැහැ මට ඒ සැර එක කන්න බෑ. කාපු ගමන්ම මගේ උගුර බඩ ඔක්කොම දැවිල්ලා ගන්නවා. ඉතින් මං ඒක එච්චර හොඳ නැති නිසා නවත්තලා දැම්මා. ඔන්න මං කාමර ඔක්කොම අස්කල් ඉවරයි. ඉතින් ඔගලන්ට පේනවනේ ෆයිනල් අවුට්පුට් එක, ඔහොම තමයි ආවේ. ඉතින් මටත් මාර සතුටයි. මේක මම මාර අමාරුවෙන් තමයි සුද්ධේ කරේ. ඉතින් ඊළඟට තව තියෙනවා තින් ලිවින් රූම් එක, කිචන් එක, බාත්රූම් එක, ඔය ඔක්කොම අස් කරන්න තියෙනවා. හයි, ඔන්න මගේ ඩේ බ්ලොග් එකකින් මම මැද්දෙන් පැන්නා. මට අද මාර සතර දවසක්. මොකද මගේ channel එකට subscribers 998ක් ඇවිල්ලා තියෙන්නේ. ඔයගලට පැත්තෙන් පේනවා ඇති මම screen එකට TV එකේ ඒක live දාගෙන ඉන්නේ. මොකද මට ආසයි සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 වෙනවා බලන්න ලයිව්. ඇත්තටම ගොඩක් ගොඩක් ඔයගලන්ට ගොඩක් ස්තුතියි. මෙන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා 998යි. ඉතින් තව දෙන්නයි 1000 එන්න තියෙන්නේ. මම අද මේ ස්ක්‍රීන් එක දාගෙන තමයි ඉන්නේ. මේ මට ආසයි 1000 වෙනවා බලන්න. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් වීඩියෝ එකේ 1000 වුණාට පස්සේ. මම දැන් දන්නා ඔයගොල්ලෝ හිතන දේ YouTube එකේ සාමාන්‍යයෙන් තියෙන view count එකත් එක්ක, ඒ වගේම ගොඩක් ලොකු subscribers ප්‍රමාණයක් ඉන්න channel තියෙනවා. ඉතින් ඒවත් එක්ක බලද්දි මගේ මට තියෙන ගොඩක් පොඩි channel එකක්. ඒ වුණාට මට ඒක ගොඩක් සතුටුයි. සහ මම සෑහෙන මහන්සි වෙනවා මේකට. මට සමාලට වෙලාව නැහැ. ඒ වුණාට මම වෙලාව හොයාගෙන මේක කොහොම හරි මහන්සි වෙලා කරනවා. ඉතින් ඒක ටික ටික උඩට යනවා දකිද්දි මට ගොඩක් සතුටුයි. ඉතින් මේකට මට ගොඩක් දෙනෙක් උදව් කරනවා. මගේ හස්බන්ඩ්, එතකොට මගේ යාළුවෝ, මෙහි ඉන්න විශේෂයෙන් මගේ යාළුවෝ ගෲප් එක. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. අනිත් එක මේ channel එක මම ඊට මාස 10කට කලින් පටන් ගත්තේ, කියා වුරුද්දේ.
ඒකට හේතුව මගේ ස්කෝලේ හොඳ මෙයාලුව සචිරී සහ මගේ මල්ලි තමයි කිව්වේ පටන් ගන්න කියලා. ඒ පටන් ගත්ත චැනල් එක තමයි මම මේම හිමින් හිමින් චුට්ට චුට්ට කරන්නේ. ඉතින් මං ඉස්සරහටත් දිගටම වීඩියෝස් දානවා. ඉතින් ඕගලන්ට ආදරෙන් මතක් කරනවා මගේ චැනල් එකත් එක්ක දිගටම ඉන්න කියලා. ඕගලන්ටත් ගොඩක් ස්තුතියි මගේ චැනල් එකත් එක්කම ඉන්නවට. ඉතින් ඕක සෙලිබ්‍රේට් කරන්නත් එක්ක මං මගේ අද රාමෙන් එක චුට්ටක් හොඳට හදාගත්තා. ඒකට ඉතින් තියෙන ඔක්කොම ජාති ටික දාලා ඉතින් මම තනියම අද සෙලිබ්‍රේට් කරනවා. ඇත්තටම අද හස්බන්ඩ් ගෙදර හිටියනම් හොඳයි කියලා හිතනවා. එයාටත් ඉතින් අදම යන්න වුණා ඔෆිස් එකට යන්න වුණා එයාට ඇත්තටම. ඉතින් කමක් නැහැ. රාමෙන් එක ගැන කිව්වොත් එහෙම මම මේ නූඩල්ස් දෙක ගෙනල්ලා මගේ තන්නේ සති දෙක තුනකට වැඩි. ඒත් මට කන්න හම්බුනේ නැහැ. මොකද හස්බන්ඩ් එච්චර කැමති නැහැ මේවා කන්න. ඉතින් එයා ඉන්න දවසට මට මේවා කන්න හම්බ වෙන්නේ නැහැ. වෙන මොන හරි ඉතින් එයාත් කැමති දෙයක් තමයි මං හදන්නේ. ආයේ ಜಾති දෙකක් හදන්න තේරුමක් නැති නිසා ඉතින් සමහර වෙලාවට මං ඇත්තටම එයා නැති දවස් බල බල ඉන්නවා මේක කන්න. අද මට ඒ චාන්ස් එක හම්බුණා. හැබැයි ඉතින් ගෙදර නැති වුණාමත් පාළුවයි. ඉතින් ඔහේ කැරකි කැරකි මමත් ඉන්නවා. ඉතින් ඉන්නවට වද දිදී ඉන්න පුළුවන්නේ. ඉතින් ඔන්න කාලා බීලා ඔක්කොම ඉවර වෙලා මං හදන්නේ අද වොෂ් එකක් කියන්නේ නා ගන්න ඕනේ. මොකද දැන් නම් මාර රස්නේ මෙහෙ එළියට ගිහිල්ලා ආවම දාඩිය එකයි කියන්නේ පොඩි සීතලක් තියෙනවා හුලඟත් එක්ක. ඒ වුණාට අර අවුව ගොඩක් සැරයි මෙහෙ. අර ලංකාවේ අවුව වගේ නෙමෙයි, ටග්ගාලා කළු වෙනවා, හැම පිච්චෙනවා. ඉතින් ඒක නිසා එළියට ගිහිල්ලාම ඔළුව කැක්කුමයි ඔක්කොටම වැඩිය මේ අවුව සැර වැඩිකමට. ඉතින් මං කාලා බීලා ඉක්මනට නාගත්තා. මොකද මට ආපහු හෙටත් මම එළියට යනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා අපව ආය හවස් වෙලා හැම නාගන්න වෙලාවක් නැති නිසා ඔන්න මං අද වොෂ් එකක් දාගත්තා. ඉතින් වොෂ් එකක් දාගත්තට පස්සේ දැන් කාලත් එක්කර ඉන්නේ. මට හොඳ නිදිපතක් තියෙනවා. ඉතින් දැන් නම් මම මේ යන්නේ නිදාගන්න. මට කොච්චර හොඳට නිින්ද ගියාද කියනවා නම් ගෙදර බෙල්ල එක ඇහෙනකම් මට හොඳටම නිින්ද ගියා. හස්බන්ඩ් ගෙදර එනකම් මම දන්නේ නැහැ. ඉතින් නාලා කාලා හිටියම එහෙම තමයිනේ. ඉතින් ඔන්න දැන් හස්බන්ඩ් ගෙදර ඇවිල්ලා නිසා අපි දෙන්න හොඳ තේකක් හදාගෙන බිව්වා. ඉතින් දැන් මේ ඔගොල්ලෝ දකින්නේ අපි රෑට කන්න හදාගත්ත දේ. මේක ඇත්තටම මට නම් කනුවමනාවක් තිබ්බේ නෑ. හැබැයි හස්බන්ඩ් තමයි කිව්වේ කාලා බලන්න කියලා. ඉතින් ඕගලන් ඒ දැක්කේ පොල්, බත්, අමුමිරිස්, ලූණු, තක්කාලි එකට මික්ස් කරපු බත් එකක්. ඒක මාර රසයි. හස්බන්ඩ් තමයි මට මේ රෙසිපිය කිව්වේ. ඕගොල්ලො පොලි බතේ කාලා නැද්ද? එහෙනම් කාලා බලන්න. ඒක මාර රස කෑමක්. කාලා ටීවි බලලා ඉතින් දන්නෙම නැතුව නිදාගන්න වෙලාවත් ලං වුණා. ඉතින් මේ මගේ පුරුද්දක්. මම හෙට කොහරි ගමනක් යන්න තියෙනවා නම් ඊට කලින් දවසේ කොණ්ඩේ අයින් කරලා තියාගන්නවා. ඒක මට ලේසි. මොකද නැත්තම් උදේට ගොඩක් වෙලා යනවා කොණ්ඩේ අයින් කරගන්න. ඉතින් මම රෑටම ඒක කරගන්නවා. එතකොට අර උදේට ටග් ගාලා මට කොණ්ඩේ එහෙම් මෙහෙම් අයින් කරගෙන වෙලාව ඉතුරු කරගන්න පුළුවන් නිසා. ඉතින් ওই විදියට තමයි මගේ අද දවස ගත වුනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මම ඉස්සරහටත් තව වීඩියෝස් ගොඩක් ගේනවා. ඉතින් තව ඩේ බ්ලොග්ස් උත් ගේනවා. ඉතින් මම ඔයගලන්ට කියනවා මගේ channel එකත් එක්ක දිගටම ඉන්න. මාව අනිවාර්යයෙන්ම මතක් කරලා subscribe කරන්න. මට comment එක දාන්න මතක් කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඔයගලන්ව ඉක්මනටම හම්බ වෙනකන් ඔයගල හැමෝටම bye ciao.